ඒ හාල් මලු වලින් තුනක පමණක් ආහාරයට නුසුදුසු තත්ත්වේ හාල් වල කැදලි ඇති වෙච්ච හාල් තමයි බෙදලා තිබ්බේ. බතුලුපුර නිවුස්. සමාජයේම දිලිඳුම පුද්ගලයන් ලක්ෂ 24කට හාල් කිලෝ 20 බැගින් බෙදා දීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හාල් බෙදීම තත්ත්ව පාලනයක් යටතේ මුළු රටේ පුරාම ක්‍රියාත්මක වෙනවා. දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ තත්ත්ව පාලන ක්‍රියාවලිය සිද්ධ කරනවා. යම් ප්‍රදේශවල මේ බෙදීම් පිළිබඳව පැමිණිල්ලක් ලැබුණොත් ජනාධිපති කාර්යාලය දිස්ත්‍රික් දිසාපතිවරු හරහා ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් තිබෙනවා. ඊයේ දිනේදී හාලියල්ල ප්‍රදේශයේ 20,000කට ආසන්න පිරිසකට හාල් මලු බෙදා දීම සිද්ධ කරලා තිබුණා. ඒ හාල් මලු වලින් තුනක පමණක් ආහාරයට නුසුදුසු තත්ත්වේ හාල් වල කැදලි ඇති වෙච්ච හාල් තමයි බෙදලා තිබ්බේ. මේ පිළිබඳව කරුණු වාර්තා වුණාම අපි එය වහා නිවැරදි කරන්නට අලුත් හාල් මේ පුද්ගලයන්ට ලබලා දෙන්නට කටයුතු කරා. බදුල දිස්ත්‍රික්කයේ විතරක් 191,500කට මේ හාල් සහනාධාරය ලැබෙනවා. එයින් 54,900කට මේ වෙනකොට හාල් බෙදලා තියෙනවා. එයින් තුනක පමණයි මේ හාල් මලු වල මේ ආහාරයට නුසුදුසු තත්ත්වයේ හාල් තිබිලා තියෙන්නේ. එය නිවැරදි කරලා තියෙනවා. ජනතාව සාගින්නේ ඉන්නවා නම් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සලකලා ඔවුන්ට පළවෙනියෙන්ම ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සමාජ වගකීමක්. ඒ සමාජ වගකීම රජය නිසි පරිදි වගකීමකින් යුතුව තත්ත්ව පාලනයකින් යුතුව ඉෂ්ට කරමින් තිබෙනවා. රජයේ මේ වැඩපිළිවෙලට විවිධ අකුල් හෙලීම් විපක්ෂය විසින් සිදු කරමින් තිබෙනවා. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මේ වගේ දැවැන්ත ආහාර බෙදා දීමේ වැඩසටහනක්, හාල් බෙදා දීමේ වැඩසටහනකට අවලාද නැගීම, එය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම, බොරු ප්‍රචාර සිදු කිරීම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් විදිහට අපි දකිනවා. යම් වැරැද්දක් තියෙනවා නම් ඒ පෙන්නලා දීලා ඒ නිවැරදි කිරීම තමයි පවුල් 24,00,000කට හාල් බෙදෙන වගේ දැවැන්ත ව්‍යාපාරයකදී අපිට සිදු කළ යුතුව තියෙන්නේ. රජය තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා සහ මෙවැනි අවලාද නැගීම මේ හාල් බෙදීමේ ව්‍යාපාරයේ විදිහට අවලාද කිරීම යහපත් තත්ත්වයක් විදිහට අපි දකින්නේ නැහැ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.